සහෝදරක් තේ තියෙන රටක් අපි හදන්න ඕන. අද අපේ රට මොකද්ද? මනුෂ්‍යත්වය තියෙනවද මේකේ? මනුෂ්‍යත්වය නැහැ. මිනිස්කම නැහැ. මිනිස්සු ඔක්කොම ඉන්න තරහින්. සතුට නැහැ. අර අපේ රයි සහෝදරය හෙව්වගේ සතුට නැහැ. අපි කැමති සතුටෙන් ඉන්න හැබැයි සතුට නැහැ මිනිස්සු ගාව. සතුටෙන් හිටපු දවස් මතක නැහැ. හැමදාම ප්‍රශ්න. රැයට මොනවාරි කාලා ඇඳට වැටෙන්නේ ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙන නිින්ද යන්නෙත් නෑ හරියට. උදේ මොකද කරන්නේ? ළමයාගේ ස්කූල් ෆීස් දෙන්නේ කොහොමද? ටියුෂන් ගාස්තු ගෙවන්නේ කොහොමද? පොඩි කාට කෑමට දෙන්නේ කොහොමද? පොල්ලා කියලා රස්සාවන තු ගෙදර ඉන්නවා. එක බෙරා ගන්න කොහොමද? ප්‍රශ්න ගොඩක් එක බුදියනවා. ප්‍රශ්න ගොඩක් එක ඇහැරෙනවා. ප්‍රශ්න ගොඩක් එක පාර යනවා. අපේ රටේ බොහෝ දෙනා පාර මාරු වෙන්නේ ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙන තින් වදිනව මොකක් හරි බස් එකේ. අපේ රටේ බොහෝ දෙනා බස් එක වාහනේ හෙලවන්නේ ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙන බයිසිකලයේ පදින ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙන කාර්යාලය වැඩ කරන ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙන නිසා හොස්සලංගින් මැස්ස යන වැතරා යන. එහෙමද නැද්ද? හැමතිස්සෙම ඉන්නේ තරහින්, කෝපෙන් ඉන්නේ. ඇයි? ප්‍රශ්න ගොඩක් තියෙනවා. ආතතිය වැඩි වෙලා තියෙනවා. අමාරුයි. මිනිස්සු ඉන්නවනේ මෙහෙම නෙමෙයි. එනිසා දැන් මේ මිනිස්සු ගාව තිබිච්ච මිනිස්කම් නැති වෙලා නොමිනිස්කම් ඇවිල්ලා. දැන් අපි දිගටම කතා කරනවා දැන් මේ පාසල්වල මත්ද්‍රව්‍ය බෙදනවා කියලා. ඒක අනිත් පැත්ත බලන්නකෝ. පාසල් ගම මත්ද්‍රව්‍ය බෙදනවා නම් මත්ද්‍රව්‍ය ගේන මිනිස්සු මේකේ වැඩිකාරයෝ. ඒගොල්ල තමයි අංක එකේ වැඩිකාරයෝ. හැබැයි අතර පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය කුල්ලා කීයක් කරේ හොයාගන්න හිතන මිනිහෙක් ඉන්නවනම් යා මිනිහෙක්ද? අපි යන්න මොනවස්ලාගේ? පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය කුල්ලා කීයක් කරේ හොයාගන්න ජීවත් වෙන කවුරු හරි හිතනවනම් එයා මිනිස්සෙක් වෙන්න පුළුවන්ද? මිනිස්සෙක් වෙන්න බෑ. හැබැයි එහෙම මිනිස්සු බිහි වෙලා මේ සමාජයේ. එසම මේක මිනිස්සුන්ගේ ජීවත් වෙන හොඳ සමාජයක් නෙවෙයි. මිනිස්සුකම් නැති සමාජයක්. මනුෂ්‍යත්වයේ හිඳා මනුෂ්‍යත්වයේ දීවෙච්ච සමාජයක්. මිනිස්සු යන්ත්‍ර බඩපත්තු සමාජයක්. ඒ නිසා අපිට ඕන කොම සමාජයක්ද? අපිට ඕන මිනිස්සු හිනාවලා ඉන්න සමාජයක් අපිට ඕන. මිනිස් සන්තෝෂයෙන් ඉන්න සමාජයක් අපිට ඕන. මිනිස්සු එකිනෙකාට ආදරෙන් ඉන්න සමාජයක් අපිට ඕන. ජාතිවාදයෙන් නැති ආගම්වාදයෙන් සමාජයක් අපිට ඕන. උස් පහත් බෙදෙන සමාජයක් අපිට ඕන. අපි කවුරුත් කහලා බිල ඇඳලා ඉන්න කවුරුත් සන්තෝෂයෙන් ඉන්න සමාජයක් අපිට ඕන. අපි අහන ඔබෙන් එහෙම සමාජයක් නේද අපිට ඕනේ? එහෙම සමාජයක් අපිට ඕන. එහෙම සමාජයක් අපිට රයින්ල හදා දුන්නේ නැහැ. එහෙම සමාජයක් අපිට මහින්ද රාජපක්ෂ හදා දුන්නේ නැහැ. එහෙම සමාජයක් හදන්න ඕනේ තමුන්නාසලා අපි වෙන කවුරක්වත් නෙවෙයි. ඉතින් අපි එකතුල හැම එකක් හදන්න ඕනේ. ඒකට තමයි අපි ජාති ජන බලය ගොඩනැගන්නේ. ඉතින් තමයි මේ අපි මහජන ව්‍යාපාර හදාගන්නේ. ඉතින් මේ මහජන ව්‍යාපාරය හදලා දැන් එක ජයග්‍රහණය කරලා ඉස්සරහට ගමන් කරමින් ඉන්නකොට අපි දන්නවා පරණ බලවේග බය වෙලා.